මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නිවේදනය නිකුත් කළා තියෙනවා පෞද්ගලික අංශයට පැවරීම ඔය රීස්ට්‍රක්චරින් ඔක්කොම නවත්තන්න කියලා ඒව අලුත් ආණ්ඩුවකට බාර දෙන්න කියලා. දැන් විදුලි බල බණ්ඩලේ සම්බන්ධයෙන් ඒ වැඩපිළිවෙල යනවද එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමාගේ උපදේශන වැඩ කරනවද කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ලිපි ලේඛන කොහෙවත් මේ රීස්ට්‍රක්චරින් නවත්තන්න කියලා නැහැ. අපි විදුලි බල මණ්ඩලේ විකුණන්න අදහසක් නැහැ. එතුමාට මම දන්නේ කිරියල් ඇමතුමාට එහෙම අදහසක් තියෙනවද කියලා. මේක හැම ප්‍රශ්නයක්ම විහිළුවක් කරගන්න එපා. දැන් ජනාධිපතිතුමා දෙන්නේ කියනවනේ මහින්දත් පැත්තක ඉඳන් පීඩනය ගේනවා. දැන් අපේ රටේ ජනාධිපතිතුමාත් ඉන්නවා. ඔබතුමා යන්නේ කොයි පාරේද? එතුමා අතරමං වෙලා ඉන්නේ දැන් ඇත්ත වශයෙන්ම අපිට ආරංචි දෙන්න. හම්බන්තොට සෙවනාගාරයේ අපේ මත්තල ගුවන් තොටුපළක මේවා අද බිලියන ගණන් තමයි පාඩු. අපි අදටත් දකිනවා මේවා තමයි වැරදි තීන්දු. මේ රට මේ වෙනි පත්තයකට අත් උනේ වැරදි ව්‍යාපෘති කියන එක මගේ පෞද්ගලික වදේ. ඒ ක්‍රීඩාංගණය මතන බිලියන 4.9ක් වගේම ලෝක කුසලානයක් ලංකාවේ තියන්න නම් තනි සත්කාරක රට හැටියට ලංකාව කරන්න නම් ක්‍රීඩාංගණ පහක් අවම වශයෙන් ලංකාව තුල තියෙන්න ඕනේ. කෙසේ වෙතත් මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩිපොසිට් එකක් තියෙනවා මිලියන 29ක ඩොලර්. මේ ළඟදි දවසක තවත් ක්‍රීඩාංගණයක් ලංකාවට අවශ්‍යතාවයක් තියෙන නිසා අපි හෝමාගම මහින්ද රාජපක්ෂ අර දියගම ක්‍රීඩාංගණය එතන ක්‍රිකට් ක්‍රීඩාංගණය රෙවෙන් කරලා තිනවා. ලංකාව තුල කප්පයක් තිබීම හරහා විශාල ලාභයක් ගන්න පුළුවන්. ගම්පහ තවත් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් හදනවා කියන එක මාධ්‍ය වලින් අපි දැක්කා. අපිට නැවතත් කියන්න වෙයි අර හරින් හදපු අර ගම්පහ ග්‍රවුන්ඩ් එකත් අපරාධයක් කියන එක කියන්න වෙන්නේ අර Google බැලුන් එක වගේ. පරායවල් වන්දොට බල් හදනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කඩේ ගියපු අය තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් මේවා ප්‍රශ්නේ තියෙන හදපු එක නෙමෙයි. මේවා හරිය කලබලාකරණයක් කරලා මේවා හැදුවට පස්සේ ව්‍යාපාර ගෙනන්න ඕන. ව්‍යාපාර ගෙනාන මේ ප්‍රශ්න නැහැ. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කේ වරාය හැම සතියේම සංචාරකණාවක් එනවා. හිතපු ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි මහත්මයා ලිපියක් ලියනවා ඉඳගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට. මොකද එතුමා කියන්නේ? එතුමියට ඉල්ලලා තිබෙනවා ඉඳගෙන ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක්, එහෙම නැත්නම් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකක් ඉල්ලලා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇප්ලිකේෂන් එකක් දානවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු පාලකවරයා එතුමා ලියුමක් ලියනවා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට. මෙතුමිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයේ නොමැති කෙනෙක්. ඒ හින්දා මෙතුමිය ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් දෙන්න බෑයි කියලා තමුනාසගේ කතානායකතුමාත් වග කියන්න ඕනේ. ගතා කළ මම කතානායකතුමාගෙන් ඇහුවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා විදේශිකයෙක් ඔබතුමා දන්නවද කියලා. කතානායකතුමා මට කිව්වා හොයලා බලලා කියන්නම් කියලා. කිව්වා අවුරුදු එකමාරක් හොයලා බැලුවේ නැහැ. ජනාධිපතිතුමා අර පුටුවට ඇවිල්ලා කිව්වා තමුන්නාන්තරට පක්ෂ දීපු එක්කෙනාට රතු පාස්පෝර්ට් එකක් දුන්නා මොකද වෙන්නේ කියලා කිව්වා. රතු පාස්පෝර්ට් දුන්නේ අපිව අපේ පක්ෂයට කුමන්ත්‍රණය කරන්න, නැතුව මේ ඩයනට ආදරේ හින්දා නෙමෙයි. එතකොට ඒව දීලා වරප්‍රසාද දීලා නියෝජ්‍ය රාජ්‍ය කමිටිකම් දීලා ඒ හැම එකක්ම දීලා එතුමිය පාර්ලිමේන්තුවේ තියාගෙන හිටියා. එහෙමනම් තමුන්නාන්සලාගේ ආණ්ඩුවත් මේකට වග කියන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුවේ විදේශීය කාන්තාවක් ඉන්නවයි කියන එක හිටපු මහලේකම්තුමා දන්නවා. එතකොට කතානායකතුමා දැනගෙන හිටියද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තමුන්නාන්සලා සියලු දෙනාම මෙතුමියව ආරක්ෂා කළා. මට නම් හිතෙන්නේ දයනාව තමුන්නාන්සලා ඔක්කොම අවභාවිතා කරා. ජනාධිපති ලේකම්තුමා විසින් යවලා තිබෙනවා 2024-04-29 දින ඇති චක්‍රලේඛනයක් සියලුම පළාත් පාලන බලපදේ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න කියලා. ඒ නිසා මම විශේෂයෙන් අපේ අගමැතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්න. තියලා මේක ඉවර කරන්න. ඔබතුමාලා මේ බැරි වුණ දොර අරගන්න විදියක් හදාගෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ආපහු නැවත මේක ක්‍රියාත්මක කරන්න දෙනවා නම් ඒක ඇත්තටම වැරදි වැඩක් බවට පත් වෙලා තියෙනවා. ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය විතරක් ගෙන්නලා මේ දේ ක්‍රියාත්මක කිරීම තුල විශාල අසාධාරණයක් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට සිද්ධ වෙනවා. සවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. ඔය චක්‍රලේඛනයේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මේ රටේ සංවර්ධන ව්‍යාපති රාශියක් අවුරුදු දෙකක් විතර ඇන හිටපු දේ අපි පටන් ගන්න අයවැය ලේඛනයේ අනුමත කරා. ඉතින් අපි දැන් ඒ වේගවත් කරන්න පැහැදිලි උපදේශ දිශාපති ප්‍රාලේ සෑම කාර්යාලයකටම දීලා අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරනවා ඔබතුමාලාට ආරාධනය කළ තියෙනවා. ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නැහැ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල් මහාණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තියෙනවා. ඔබතුමාලා විපක්ෂයක් කියලා එකක් නැහැ. අද වෙලා තියෙන එකයි. මෙහෙන් ගියාට පස්සේ ඔබතුමාලා කරන්නේ කියන්නේ මොකද්ද දන්නේ නැති තත්ත්වේ. කොහොම ඉන්නවන් උත්තර දීලා ඉවර වෙනකන්. පොඩා ඉන්න. කොමියුනිස්ට් පක්ෂ ගන්න නැත්නම් කොමියුනිස්ට් පක්ෂේ ඉන්න. ඒක ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ. පක්ෂයේ ප්‍රතිපත්තිය. ඕනනම් පළාත් සභාවේ හිටපු
මන්ත්‍රී කෙනෙක්පත් කරත හැකි. ඒක තියන්න බැරි හිරවිල්ල කරේ ඔබතුමා ළමයි. විපක්ෂ නායකතුමා මේ ප්‍රාදේශීය උපදේශක සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැහැ. ෂයන් ඩෝන් ඩිස්ටර්බ් දීර් කස්ටමර් ඔෆ් ද ප්‍රයිම් මිනිස්ටර්. ලර්න් යෝ මැනර්ස්. ඒ කාලේ කෑ ගැව්වා ගෝට ගෝට කියලා. දැන් රණිරණිල් කියලා කෑ ගැහනවා. දැන් ඉක්මනට ඔය කියන්න දේ එතන තියෙන රීති ප්‍රශ්නයක්. ගෝට ගෝට කියන එක. මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් කරන්නේ නැහැ කියලා. ප්‍රශ්නේ තමයි ප්‍රශ්නෙට උත්තරයක් ඕනනම් ඉවසීමෙන් ඉන්න නිකන් කියවන්නම් වාලේ කියවන්න එපා වගකීමකින් සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන එදා රාත්‍රියේ කතානායකතුමාට කියලා පාර්ලිමේන්තුව පැය දෙකක් කල් දාලා සම්මත කරපු පළාත් සභා පනත නිසායි අද පළාත් සභා ඡන්දේ තියන්න බැරි වෙලා තියෙන්නේ එයාට මතක නැහැ පළාත් සභාවේ ඉන්න උගත් අය වගකීම් දරන අය ඒගොල්ලන්ට පත්වින් දෙන්න එපයි කියලාද කියන්නේ ඉතාලම පොළලයි ඒ අය ළඟටම යනවා රැට උසාවිය යන්න ඕනේ වුණාම මං ආපහු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ දුන්න නැත්නම් ආයෙ ඉල්ල ගන්න වෙන වෙලාවට අපි අහන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාවගේ ඔළුවේ අමාරුවක්ද මේ වගේ ලියුම් අරින්නේ කියලා අද මහජන එක්සත් පෙරමුණට වෙච්ච දේකුත් නැහැ මේක නායකතුමා කොයිද කියලා හොයාගන්නත් නැහැ මම නම් හිටපු ලේකම් විදිහට මෙහෙම ඉන්නවා ඔබතුමාගේ ප්‍රශ්නේ මට වැදගත් නැහැ මෙතෙන්දී මට ඕනේ මෙතන විපක්ෂම ඔබතුමා ওই ප්‍රශ්නේ කියන්න කරුමත් එමත් විපක්ෂ නායකතුමා එදම ප්‍රශ්න අහන්න ඉන්න ඊට පස්සේ මම අහන්න ඉතින් මේ කාලය මට කොහෙන්ද ගන්නෙ අද ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් අහලා මේ කාලේ නාස්ති කරන්නේ විපක්ෂ නායකතුමා ඒක කරුණා කරලා ඔබතුමාගේ ප්‍රශ්නේ ගේන්න මම සභාවේ වැඩ කරගෙන අතර කරලා යන ඔබතුමා ගන්න නැත්තම් හරි 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 උතර කාටත් නැහැ හරි තමුන්නාංශගේ තමුන්නාංශ මේ හිටපු ගාන නැගිටලා ඉවරලා ප්‍රශ්න අහන්න බෑනේ රීති ප්‍රශ්නයක් නැතුව ඔව් නෑ දෙන්නෙම නෑ ඉඳගන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න